2019 ජුලි 27 වෙනිදා මට මුණගැසුණා මගේ ජීවිතයේ ආදරය. මම මුලින්ම කියන්නම් අපි දෙන්න හමුවන විදිය. ඒ මගේ විශ්වවිද්‍යාලයේ දෙවෙනි අවුරුද්ද. ඒ කාලය මගේ ජීවිතයේ සෑහෙන අඳුරු කාලයක්. කලින් තිබුණ සම්බන්ධතා නිසා මගේ ජීවිතේ අවුල් වෙලා තිබුණේ. හැම දෙයක්ම මට එපා වෙලා තිබුණේ. ඒක නිසා කාටවත්ම මාව සතුටු කරන්න බැරි වුණා. ඉතින් හරියටම මේ 23 ඉඳා රෑ මම Facebook එකේ scroll කර කර ඉඳී suggestion වලට එක account එකක් ආවා. එයාගේ නම තිබ්බේ රවිෂා ගිම්හානි කියලා. එයාට ෆ්‍රෙන්ඩ්ස්ලා නම් හිටියේ හරිම පොඩි ගානයි. එයාගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බැලුවම මට තේරුණා එයා ට්‍රැවලින් වලට ආස කෙනෙක් කියලා. ඉතින් මමත් ට්‍රැවල් වලට ගොඩක් ආස කරන කෙනෙක් නිසා මමත් නිකමට වගේ එයාට රික්වෙස්ට් එකක් දැම්මා. කොමාරි ඊළඟ උදේ මම අවදි වෙලා බලද්දී එයා රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලා තිබ්බේ. ඉතින් මම එයාට මැසේජ් එකක් දැම්මා. එයා ඒකට පැය භාගයකින් වගේ රිප්ලයි එකක් කරලා තිබ්බා. කොහොම හරි සෑහෙන කාලයක් අපි දෙදෙනා ඔය වගේ කතා බහ කරා. මුලදී එයා පොඩි ආඩම්බරකමක් පෙන්නුවත් ටික දවසක් යද්දී අප දෙන්නා ගොඩම ලං වුණා. ඉතින් ටික කාලයක් ඔහොම කතා බහ කර එක ඉඳිද්දී මට තේරුණා අපි දෙන්නගේ සිතුම් පැතුම් එකිනෙකට සමානයි කියලා. ඒ වෙනකොට මාස ගණනකින් හිනා වෙලා හිටියේ නැති මම එයා නිසා හිනා වෙන්න පටන් ගත්තා. ඒක හරියට ඉන්ඩෝරයට මල් වැස්සක් වටන වගේ. ඉතින් ඔය වගේ ටික දවසක් අපි දෙදෙනා කතා කර කර ඉඳිද්දී මට එයා ගැන ආදරයක් ඇති වුණා. නමුත් මට එයාට ඒක නිකම්ම නිකම් මැසේජ් එකකින් කියන්න අවශ්‍ය වුණේ නැහැ. මට ඕන වුණා ඒක එයාව මුණ ගැහිලා ඉර බහැර යන සැඳෑවක එයාගේ අද්දික අල්ලගෙන එයාට කියන්න. ඉතින් මම යාට කිව්වා මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. ඒත් ඒක මෙහෙම කියන්න බෑ. අපි දෙන්නා මුණ ගැහෙමු කියලා. මම ඊට කලින් එයාව කවදාවත් ඇස් දෙකට දැකලා තිබ්බේ නැහැ. කොහොම හරි අපි දෙන්නගේ පළවෙනි හමුව දාගත්තේ ජූලි 27 වෙනිදා. මම එදා හිටියේ හරිම සතුටි. අපි දෙන්න කතා වුණේ මාතර පරවිදුවට ගිහිල්ලා ටිකක් වෙලා කතා කරගෙන ඉඳලා බීච් එකට යනවා කියලා. කොහොම හරි එයා ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා මට කිව්වා එයා ඇවිල්ලා ඉන්නේ කියලා. ඒත් එයා දැනගෙන හිටියේ නෑ එයා එන්න පැය 3කට විතර කලින් ඉඳලා මම බීච් එකට ඇවිල්ලා හිටියා කියලා. එයා ඇවිල්ලා ඉන්නේ කියලා කිව්වම මම එයාව හොයන්න පටන් ගත්තා. ඒ වෙලෙහි තමයි මම දැක්කේ මේ ජීවිතේ මම දැකපු ලස්සනම දර්ශනය. සුදු පාට බ්ලවුස් එකකුත් ඇඳගෙන ඩෙනිම් කලිසමකුත් ඇඟලාගෙන ලස්සනම ලස්සන යුවතියක් හරියට මාතර බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා ඇඹිලි පිටියේ බස් නවත්වන තැන හිටගෙන ඉන්නව මම දැක්කා. ඉවිලි කාලය ගමන් කිරීම එක පාටම නැවතුණා වගේ මට දැනුණා. මට එකපාරටම එයාගේ ළඟට යන්න බැරි වුණා. ඒ නිසා මම වටින් ගිහිල්ලා ස්ටෑන්ඩ් එකකින් ඇතුල් වෙන තැනින් ගිහිල්ලා එයාගේ පිටට තට්ටුවක් දැම්මා. එයා ගැසිලා ගිහින් මගේ දිහා බැලලා කටකොනකින් හිනා වුණා. ඒක හරිම සුන්දර හිනාවක්.
ඊට පස්සේ අපි දෙන්නා පරවිදුව විහාරයට ගියා. එතෙන්දි තමයි අපි දෙන්නගේ ජීවිත කතාව මුලින්ම ආරම්භ වුණේ. අපි දෙදෙනාගේ පළවෙනි සෙල්ෆි එකක් පරවිදුවේදී ගත්තා. එයා විලේ හිටියේ නම් හරිම ලැජ්ජාවෙන්. ඊට පස්සේ අපි දෙන්නා බීච් එකට ගියා. දෙපාර්ශ්වයෙන්ම වචන හුවමාරු වුණේ නම් හරිම අඩුවෙන්. කොහොම හරි ඊට බැසගෙන යන වෙලාවේදී මම එයාට කිව්වා මම එයාට කැමතියි කියලා. එයා ලැජ්ජාවෙන් වගේ කිව්වා එයාත් මට කැමතියි කියලා. ඒ දවස තමයි මගේ ජීවිතේ මං ගත කරපු සුන්දරම දවස. ඉතින් ඒ දවසේ ඉඳලා අද වෙනතෙක් කිසිම අවස්ථාවක අපි දෙන්න අතර රණ්ඩු සරුවල් නම් වෙලා නැහැ. නොගැලපීම් වෙලත් නැහැ. මොකද අපි දෙන්නාගේ සිතුම් පැතුම් එකිනෙකට සමාන නිසා. ඒ ලොකු ඇස්වලට, ඒ තඹ කරපු කෙහෙරැල්ලට, ඒ කටගාව තියෙන උපල්ලපයට මම ගොඩක් ආදරේ. මට ඇයව සර්ව සම්පූර්ණයි. ඉතින් අද වෙනතෙක් අපි දෙදෙනා ලංකාවේ සුන්දරම ස්ථාන රාශියකට ගිහිල්ලා මතක පොත පිරෙන්න මතක එකතු කරගෙන ඉන්නේ. වඩාත්ම වැදගත්ම දේ තමයි අපි දෙන්නා ඉන්නේ ගොඩක්ම සතුටින්. සමහර විට මැයි 23 වෙනිදා මලීෂ කියන කොල්ලට රවීෂගේ account එක suggestion වල පෙන්වුවේ නැත්නම් මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙන්න තිබුණා. නමුත් සෑම පුද්ගලයෙකුටම ඉරණමක් කියන දෙයක් තියෙනවා. ඒක මිනිසා ඉපදෙද්දිම මිනිසාට තියෙන දෙයක්. ඉතින් මගේ ඉරණම්කාරය තමයි රවීෂා ගිම්හානි. රවීෂා යනු පැන්සලකි. මලීෂා යනු පින්සලකි. රවීෂා විසින් ලෝකය සිතුවම් කරන ලදී. මලීෂා විසින් එම ලෝකය වර්ණ ගන්වන ලදී. මාගේ ජීවිත කාලය පුරාවටම මේ සිතුවම නොනවත්වා මා වර්ණ ගන්වමි.